ඒ ධර්ම දෙශනා මාල්ලාව අපි පිළිවිලි පිල්ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර ආකාරයට පළමුුව සීලිෙන් පාරිසුද්ධ භාවයට පත්තරා දෙවනුව සිතේ තැන්පත් බවක් සිතේ සමාධියයක් චිත්තේ කක්‍රථාවයක් ඇති කරගෙන නීවරණ ඒ අම් මා කාරය කට අටපත් කරලා ඒ මූල ධර්ම දෙක සකස් කරගෙන කැනෙ සීලියත් සමාධියත් එතන ඉදලා ප්‍රඥාව පිණිස දේශනා කර වදාල දිට්ටි විසුද්ධිය පිළිබන්ඳව ධර්ම දේශනා රාශියයක් දේශනා කළා එවගේම කංකා විතරණ විශුද්ධි පිළිබඳව දේශනා රාශ්ියකින් එවගේම මක්ගම් අග්ගඥාන දර්ශන විසුද්ධිය කියන. එ දේශනා රාශියයක්ක් සිද්ධ කරලතින මේ වෙන කොඩත්. තව දුරටත් අපි ඒ මක්ගම් අග්්‍රඥාන දර්ශන පිළිබඳවයි කතා කරන්නේ. අපි දැන් ධර්මය පිළිබන්ධව මන අවබෝධයක් මනා වැටහීමක් ඇති වෙන්න ටඕනි කාල සීමාව වෙනකොට ගොද ධර්ම දේශනා සියයකට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට මේ විශුද්ධි මාර්ගය ඔස්සේ දේශනා කර දැන් අපි මක්ගම් මගගඥාන දර්ශන විසුද්ධිය මෙ ආකාරයෙන් සර්ව සම්පූර්ණ කරගන්න අතරේ අපට නිවැරදි අවබෝධයක් ෝ චතුවාර්ෂත්‍යය පිළිබඳවත් ඒවගේම මාර්ග පල පිළිබඳව මුල් මාර්ගය හා සෝවාන් මාර්ගය හා සෝවාන් පලය ඒ පිළිබඳවත් එවගේම මෙ ඉදිරියට අන්්ඩ තියන අවශ්‍ය කරන අනිකුත් පරිවාර ධර්මයන් අපිට මේ වෙනකොට පිළියට වෙලා තියෙනවද. සකස්සෙලා තියනවද කියන කාරණයන් අපි දැනගත යුතු වෙනවා. ඒ අවබෝද්ධයක්ත් එක්ක තමයි අපි ඉදිරියට යන්න. ඒ ධර්මයන් මෙනෙහි කරන අතරේ සෑම මොහොත්තැකම අපි හොඳ කල්පනාවෙන් ඉන්න ෝනි. ඒ නිවැරදි මග යන අතරේ අනිකුත් ධර්මයන් අපට නිවැරැදිවම පිරිවර වෙලා තියෙනවද කියන එක. එ තමයි අපි දිිට්ටි විසුද්ධියදී අපි පැහැදිරි කරා ස්කන්දයන්ගේ සඟ වනුවර්ථය. එවගේම ආර්තනයන්ගේ ආයතනාර්ථය එවගේම ධාතුන්ගේ නිසත්ව නිච්චීව කියන සභභාවය එවගේ චත්‍රරාර් සත්‍යය පිළිබඳව එලෝකයේ තාමත්ම නිවේරදි සත්‍යය හතර පිළිබාඳව එවගේම ඉන්ද්‍රියන්ගේ අධිපතිභාාවයන් ද මේ ධර්මයන් අපිට මේ වෙනකොට පිරිවර වෙලා තියන මද කියන එක අපි විමස්සමින් ඕනු ඉදිරියටයන්ට එවගේම මේ අවසානය දක්වා අරිත්වය දක්වාම මුලින් සඳහන් කර ධර්ම දෙකක් තියෙනවා එ තමයි සතිය හා යෝනිසෝ මනසිකාරය කියන ධර්මතාදිීක. ල අපට ඒවා මේ වෙන කොට හොඳෙට බලවත්ත තියෙන්ඩනි. දට බලවත්යෙන්නි.ඒ බලවත් එච්ච තර්මට අපට ඉතිරි මාර්ගය පැහැදිලි කරගන්න පිරිසිදු කරගන්න පහසුයි. ප්‍රධාන මෝල ධර්මතා දෙක තමයි සතිය හා යෝනිසුමනසිකාරය මේ ධර්මතා දෙක මූලිකව අපි නිවනට යනකම්ම අපට උපකාර වෙන පිහිට වෙන ප්‍රත්්‍යය වෙනවා එනිසා අපි නැවත හැරිලා බලන්නෝන අපට ධර්මතාවයන් හරිටම අපි පිටුපසින් පරිවාර වශයෙන් පිරිවරවශයෙන් එනවද කියන කාරණය අද කතා කරනවා තුමුලින් සති චෛත සිකය ගැන සතිහා යෝනිසු මනසිකාරය මේ ධර්මතා දෙක අපි නිරන්තරෙන්ම වෙනකොට හොදට වැඩි තියෙන් ෝනේ වැඩිලා නැත්තං අපි නැවතත් පිළි බාධව ප්‍රථ්‍යවේක්ෂා කරන්න වෙන සතිය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට දේශනා කළ, සතිය බලධර්මයක් හැටියට දේශනා කළ, සතිය සම්බෝධි අංගයක් හැටියට දේශනා කළ, සතිය මාර්ගාංග්‍යයක් හැටියට දේශනා කළා. බලධර්මයක් හැටියට දේශනා කළා, සතිය බලවත්චච්ච තරමටම අපට ඉදිරි මග පැහැදිලි වෙනවා. එවගේම, එක ඉද්‍රිය ධර්මයක් වශයෙන් ඉදිරියට ගෙනියන්ට නිරන්තරයෙන් උපකාර කරනු. බලවත් එච්ච තරමට ඉන්ද්‍රියධර්යක් ඉන්ද්‍රිය කියන්නේ අධිපති. අධිපති හෙවත් නායකත්වය අරගෙන අපට අවසානය දක්වාම ගෙනියන්න අපේ මනස්ස නිවැරදිව අර්ගෙනයන්ට ප්‍රක්තිය වෙන උපකාර වෙන. ඉන්ද්‍රිය ධර්මයක් කොසේ. පළමු බලධර්මයක් කොසයෙන් වැඩෙන්ට න. ඒක්කම බෝජ්‍යංගයක් බුද්ධියට හේතු අංගයක් පිදන්නා අබෝදධ්‍යංග හතක්තියෙනව සතිය ධම්ම විච්චිය වීරිය ප්‍රීති පස්සද්දිී සමාධි උපේකා ත්‍රේකෙන් මුළම ධර්මතාාවය සතියයි. ත්‍රමාර්ගංගයක් හැබැයි ලෞකික පැත්තට නෙමින් ලෝකෝප් ලෝකොත්තර පැත්තට. ඒ අරෂ්ටාංගික මාර්ගය සම්මා සතියයි තර මාර්ගංගයක් වසයෙන් වැඩිලද බලධර්මයක් කසයෙන් වැඩිලද බෝධි අංග ධර්මයක් වසයෙන් වැඩිලද ඉන්ද්‍රිය ධර්මයක් වොසයෙන් වැඩිලද ඒ තම ප්‍රධ්‍යාවේක්ෂ කළ බලන්නුවන වැඩිලනම් බලධර්මයක් වෙලානම් අධිපතිනායකත්වය අරගෙන නම් බුද්ධියට හේතුවෙන අංගයක් වවශයෙන් පවතිනව නං නිවැරදිව බුද්ධිය මෙහේ වන්න අංගයක් වවශයෙන් පවතිනවන ආර්යෂ්ටාංගික මාර්ගී ලෝකෝත්තර පැත්ති මාර්ග අංගයක් වශයෙන්. කොහොඳට මතගතියාගන් ආර්යෂ්ටාංගික මාර්ගී ලෝකොත්තර පැත්ති සම්මස් සති වශයෙන් වැඩි ලදි කිය එක. අස්ටාංන්ික මාර්ග අපි දන්න ලෞකික පැත්තකුත්තියෙනවා අපට අවශ්‍යය කරන්න ලෝකොත්තර පැත් මොකද විසිුද්ධි මාර්ගෙන් අපි අවසාන අපේක්ෂාව බලාපොරොත්තුව නිවන සොන් සකෘදාාගාමී අනාගාමි අරිහත් සතර මාර්ග සතර පල ඒතුළින් මේ ප්‍රවෘතිය එමනැත්තං මේ ක්‍රියාවන් වේදන සංඥා සංකාර විඤ්ඥානකය මේ ධර්මතා පහේම ක්‍රියාවන් අවසන් කරන්නට නවත්තන්ට නැවත පහෙන් එකවත් ක්‍රියාකාරිත්්‍යයක් නොපවතින ආකාරයට මනසාප අයිං කරගන්නඩුව තමයි න වනකය එන ආකාරයට සම්ම සතිය වැඩිලද මෙන ධර්මය නපී නැවත රික් කල බලන්න ඕන ප්‍රත්්‍යාවක්ෂා කර යන ප්‍රත්‍යාවේක්ෂඥාන ඥානයක් ඒ ධර්මයන් ්‍යආකාරයෙන් පවතිනවද පිරිවර වෙලා තියෙනවද තමන්ගේ වට පිටාවේ ධර්මයන් තියෙනවද කියන එක ප්‍ර්‍යාවක්ෂ කළ බලන්න ඕනි අපා දෙකෙන් කතා කරන සතියගෙන් සතිහා යෝනිෂ මනසිකාරය සතිය ගැන කතා කරන්න බැහැ යෝනිසෝ මනසිකාරෙන් නැතුව මෙධර්මතා දෙක එකට යන්නේ එනිසා ඒ අපි නිරන්තිරෙෙන් නැවත නැවතය අපි සක්තිමත් කරගන්නඩෝනේ බලවත් කරගණ්ඩෝනි තරතමයි අපට පහසුවෙන් මේ ගමන යන්න පුළුව ඉදිරියට යන්න පුළ අවබෝධය කරා යන්න පුළන් අධිගමයන් කරා යන්න පුළ මාර්ග පලකරා යන්න පුළ එ සති සතිකයනි සිහිය තැපි ගන්නවා කමටහන බුදුරජාණන්සෙම සතිය දේශනා කළේ ලස්සන උපමාවකි. එතමයි කැලෙඉන්න කුළු ගොනෙක් මහා වනාන්තරය ඉන්නවා මහා කුළුගොනෙක් කුළගනෙක් යන කුළ හරකි. යම් කිසි කන කොට ගවයකු ග අවශ්‍යථාවයක් තියෙනනවා දැ මේ පුච්චලය මේ ගවයා අල්ලන්ගෙනවා අල් යාාවට මෙයාට අවශ්‍ය කරන වැඩෙහි කාරය යොදවන්න බැහැ ඇයි මෙයාට හොරු කැලි මෙයා දඟලනවා මෙයා ලනුව කඩන්ඩහදනවා මොකොටද? පයින් දැ මොව ඒ වැඩට හුරු ආකාරයට පුරුදු ආකාරය වැඩට පුරුදුරගණන්න දෝන තමන් ග්‍යවශ්‍ය කාරණය කරගණ්ඩනම් මොව හොඳට පුොහුණු කරන්න ඩෝනය දැ මොව ගැට ගහනවක් කනුවක ඒ කනුව තමයි කමට හන අපි ගම්මු අනාපාන සති යපන සති කමටහන පිළිබාන්ධව මේ ඇත්තු හොඳදර දන්න. මෙද බුදුරජාණන් වහන්සේටහ ආරම්භ කළි බො සත්‍යයන් වහන්සේද මෙ උතුම්ූ සම්බෝධීයට පත්වෙන්න්නටත් පයානාාපන සති කමටහනින් තමයි ආරම්භ කලි චත්‍රත් ්‍යානේ දක්වා ගිහිල්ල එ සමාධිය උප්පකාර කර ගෙන තමයි මේ පරීක්ෂණය ආරම්භ කල. එනං අපි කියම හුස්ම තුල්ෙනකොට තුල්ලෙන බව පිට වෙනකොට පිටවෙන බව වේගෙන් හොස්ම ගන්නවනම් වේගෙන් හොස්ම ගන්න බව වේගෙන් හොස්ම පිට වෙනවනම් වේගෙන් හොස්ම පිට වෙන බව කෙටියෙන් හොස්ම ගන්නවනම් කෙටියෙෙන් හොස්ම ගන්න බව කෙටියෙන් හොස්ම පිට වෙනවනම් කෙටියෙන් හොස්ම පිට වෙන බව පිරිබාධව සීයෙන් ඉන්ඩෝනිි කියන කාරණය ඇතු දන්නවා ආනාපාන සති ආනකයන්නේ මෙ තුල්ලෙන පානකන්න පිටවෙන සති කියන්නේ සීය ඒ කරුණු දෙකත් තුළ සිත පිහිට වනවා සති පට්ටාන් කායානු පස්සන සතිපට්ටානය එක දන්නු දැන් අපි බලන්නෝනී දරකුළු හරකා අල්ලගෙනාව දැ ගැටගෙහි වේ මොකේද හොඳ සෙලවෙන්නේ නැති ොඳුව හොඳ හයිය හත්තිය තියෙන කනුවක් හිටවන පොළවේ. හිටවලා ගන්නාශක්තිමත් කබයක් මකට අ කුළු ගනාව එෙම නැත්ත කුළු හරකව ගැටගහන් කුළු හරක තමයි සිත සතිය නැමති රැහැණෙක් බඳන්නේගැන සතතිය නැමති කබෙන්ක් තයි බදි බදින්න කොහෙ රානාාපාන සතින් නැමති කනුවයි අනාපාන සති නැමති එතකොට දැැලය කැලය තමයි කෙලෙස් වනය දැන්සිත මෙච්චර කල් හැසිරුුණේ මෙච්චරකල් පැවත්තුනයේ මෙච්චරකාල් ක්‍රියාත්මක වුණක් කොහෙදැලි මොන කෙලෙස් නැමති කැලි. නීවරණ නැමති කැලේ අකුසල් නැමති කැලි දැන් ඒ ආරක්‍ෂා කරන්න නං අපි අ සිහිය කියන එ කබින් අ කුලු හරකා කියන්නේ සිත දැන් ගැටගහනවා කබේ සිහිය එතොර කොතනද ගැටගේවි අනාපාන සති නැමති කනුවයි ජානාපාන සතිී නැමති කනුව ශක්තිවක් සහ නමති කම සතිය නැමැති කමෙන් ගැටගැහුවා සිත ඇයි සිත ගැටගහන්නේ සිත මෙච්චරකල් දිව්වෙ කැලි. මොන කලේද කෙලෙස් නැමති කැලි කෙලෙස් වනී මොනාද කෙලෙස් ලෝබය ඔස්සේම සිත දිව්වා. දේශය ඔස්සේම සිත දිව්වා. මෝහය ඔස්සේම සිත පැතිරුුණා. මානය දිට්ටි විචිකිිච්ඡා තීනමිද්ද බුද්ධ් අහිරික අනෝතක්. මෙන මේතම කෙලෙස් වනය. තර මේ වනයට පුරුදුවෙච්ච සිත වනයේ හැසිරිච්ච සිත ැ සතියන් නැමති කබෙන් ගැටගහල තියෙනවා ආනාපාන සතිනැමති කනුයි. දැහොට මතක ද. කොතනද ගැටගැහ නාපාන සතිනැමති කමටහනේ ගැට ගැව්ව සතිය නමති කමෙන් සිත එයි සිතා මෙච්චර කල් අයාලීගිය නීවරනොස්සිගිය කාමච්චන්දයටිගිය ව්‍යාපාදේට ගිය තිීන මිද්දේටි ගිය උද්දච්චේටි ගිය කොක්කුච්චේයට ගිය විච්චිකිච්චාටිගිය. දැන් එයාට අපි දැ හීල කරන්න ඕනේ මොකටද හීල කරන්නේ දපට මේ ඉදිරි ධර්මයන් මනාව මෙනෙහි කරලා නනිත්‍ය දුකා නාාත්ම වස්යෙන් අපි මගමග ඥානදර්ශන වි සුද්ධියය ඉන්දලා ප්‍රතිපදාා ඥානදර්ශන විසුද්ධියහා ඥානදර්ශන විසුද්ධිය දක්වා යන්නේ අනිත්‍ය දුක නාාත්ම වසයෙන් වෙනෙහි කරන්න. තරේ මෙනෙහි කරනොකොට අපිට චතුරාරි සත්‍ය අවබෝධ වෙන්ුවනි මාර්ග පලබලට එන්නෝනේ ඉන්ද්‍රියධර්මයන් බලවත්වෙන්න්න ඕනේ ොද ඉන්ද්‍රිය ධර්මයන් තමයි ර්ගෙනයන් ඉදිී. ඒ නිවැරදිව ක්‍රාත්මක වෙන්න නම් සතිය කියන එක බලධර්මයක් හැටට ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බෝධි අංගයක් හැටියට හා ආර්යෂස්්ටාංගික මාර්ග ලෝකෝත්තර පැත්තේ සම්ම සතිය වසේ නිවැරදි සීයවසේ වැඩෙන්නට මෝනේ දැ අපි දැන් අරස්්චිත තිබ්බා කොහෙද අනපන සතිය ආරාන සතිය අපි ැ මෙෙහි කරනවා. ද මෙනෙහි කරනට සිත දඟලන සිත පනිනවා. ද භාාවනාව මුල්ලවසයෙන් ආරම්භ කරනයටත් ආරම්භ කරලා යම්තාක් දුරට පුහුණු කරගත්තායටසා. හොඳටම පුහුණ වෙච්ච අයත් කියනමොටස් මෙ තුන්ගොල්ලක් ඉන්නවයි. එඒතෙක ොල්කොට විරක් කියන්න බෑ මෙහි මාත්‍යයෙන් පන කියනකට. සියලු දෙනාටම සාධාරණ වෙන්න ඒයි අපි නැවත පරීක්ෂා කරල බලන්න්නකය ඇද අපි යානාපන සති කමටහනයේ තිබ්බා හැබයි එමයා පනිනවා කහටද පනින්නේ අ කෙලෙස් නමති වනයට කෞද පනින්නේ කුළුගන කුළු හරක කෞදද කුළුහරක සිත ගැටගහලතියන කබේමකත් සතිය හැබ කමි හියන ශක්තිමන එලනුව දුරුවලයි. දිරච්ච ලනුවකින් ගැටහලතිය කඩන ඒ කියන්නේ මේ සතිය බලවත් වෙලා නෑ කියන්නේ එක මේ උපමාවෙන් කියන්නේ දට තේරුම් ගන්න සිහිය බලවත් වෙලා සිය බලවත් වෙලා නෑ කියන්නේඹේ හියනෑ කබේ හයිිය නැත්තා අරකුලු හරකා කක් කඩනවා. කඩාගෙන කැලේ දැ කොහෙද කැල කෙලෙස් වනය කෙලෙස් කියන එක මහා වනයක් ම කැලෑවක් නිරන්තරයම තඒ සිතුවිලි තුළ තමයි ක්‍රාත්මක වන්න. ලෝභ්‍යත්තෙක් දේශත්තෙක් මෝහයත්තෙක් මානයක්ත්තෙක් ඒ අරම්මනයක් කරගෙන ඒත් තුළ සිතුවිල සිය දහස් ගන පැතිරෙන. එකකයි මහා වනයක් කියන්නේ දිටිය ගත්තාහම මේ දිට්ටිය තුළ සිතුවිලි ලක්ෂ කෝඩි ප්‍රකෝඩි ගානක් පැතිරෙනවා මහ වනයක් එකයි මේ කෙලෙස් බුදුරජාණා සුපමා කළේ මහ වනයකට මහ කාන්තාාරයක් ත්‍ර විචිකිච්චාව ගත්තාහම සිතුවිලි දස දහස් ගානක් තුළ පැතිරෙනය මහ වනය ම කැලෑව දම කැලෑවට පනිනවා කෞද පයින්නේ සිත ද උපමාව මකන්ත කුළු හරක ලුහරක තමයි සිත දෙ අර සතිය නැමැති කබී දුරුවල නිසා තමයි අර කබී කඩාගෙන පනින්නේ දැ මොකද කරන්නවෙන්න. දැ අය අල්ලං ඉට වෙන අය අල් අල්ංයවිල්ල ඇර ආනාපාන සතිනමති කනුවේ අනාපාන සතිනමති කනුවේ අරටිකක් අරිස්සෙල්ල දිරච්ච ලනුවකින් ගැටගහල්ලා තිබි රචකමයින් දැන් ටික් එටවරට හයිිය ලනුවකින් ගැටගන එකන සතතිය දැම් බලවත් කියනක මේ උපමාවෙන් කියයන උපමාවාවරම් පෙන් න්නේ එකයි හඳට හන්න හඳර තේරුන්ගන්න තරදැ ඉටඩටිය හයිිය කබියකින් ඒ ඇන දැන් සහ බලවත් ඒයි බලවත්තුනේ රානාපා අනාපාන කියන කමටහනේ යානාපාන්න කියන කමටහනේ අපි දැම් ටිකක් පුරුදු කලා පුරදු කර ොහම අර කමිටිකක් ශක්තිමත් හැබ ගොනයිට වැඩිය ශක්තිමත් ම සිත ඇයි එයටට කැලේ පැනලා පුරුදු නිසා එයා එකත් කඩන කමිත් කඩන කඩාගෙන පයින පයින්නෙ කොහටද පයිනෙක් කාමච්චන්දී ම මේ නීවරණ කියන්නේකා අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ තේරුම් ගන්න ඕනි ස්තදාංග වස්යෙන් විස්කම්බන වස්යෙන් නෙම මේ අපට අවර්ශ්‍ය කරන්නේ සමුච්චේද වශයෙන් ප්‍රහණය කරන්න. සමුච්චේද කියර කියන්නේ මතු නෝපදන ආකාරයට. එනම් එතන හරියටම සිත තියෙන්නවන. දට හරියටම සිත තිබ්බොත් අ නීවරණවලට ඇතුල එන්න බෑ නීවරණ කියන්නේ වනයක් කෙලෙස් වක් නිවනණ කැන කෙස්. ෙලෙස් තර පණීනවායි පයින්න කොහම ර කමික් කඩෙනා එතමයි සිත අපහු පනි නෝ කියයන්නේ. සිත පැන්න කොහටද පයින්නේ කාමච්චන්දයට භාාවනාවට වාඩියුුණේ මේ පරීක්ෂණය සඳහා වාඩියුුණ වාඩිවෙලා ගත්තා අනනාපන සොතිමට ඕන කමටහන ගන්න පුළුවන් මෙ මම මේ එකක් කරගෙන විස්තර කරන්නේ ganpulang matapulang matapulang pariharne karena wahana matakepulangrant pala matapulang e pariharane karena නිිරමුදල් මතක් එන්න පුළුවන් තමන් නිරාන්තරෙන් ඇසරු කරන ආශ්‍රය කරන අබුදරෝ මතක් එන්න පුළුවන් ඉදරේ මතක් කෙනවා කියන්නේ අ කබේ කඩාගෙන පැන්න කෞද පන්නේ සිත කබේමකත් සතිය සතිය දුර්රුවලයි සතිය දුරුවල්ල නං සිත පැන්නා කොහටද අර කෙලෙස් වනට අපේ සිත පුරුදු කල්ල තිබුණ එ නිවෙස්වල නිරන්තරේ නිවැස් පිළිබඳව පරික්ෂාවට ඒඩකඩම් පිළිබඳව පරික්ෂාවට තමන් සතු වාහන පිළිබඳව පරික්ෂාවට තමන් සතු ආභරණ පිළිබඳව පරික්ෂා කරන්න ඒවගේ එදිනිදා පරිහරණය කරන මිල මුදල් පිළිබඳව පරරික්ෂණට එ තමයි පරිරක්ෂාල ඇතමයි කෙලෙස්වනි ද පැන්න ඒයි ඒව පුරද වෙලා හිට පිනිසා. අරකුලු හරකා කැලේටමනි පුරදුද වෙලා හිට කැල සතික්නේ ත ඒකත් කැමති නෑනි දැ මෙතන ඉන්ඩ එැ මේ ආනාපාන සති නැමති කමටහන ඉන්න අර කනුවේ ගැටගහල තිබ බට කැමතිනෑ ඒමකද කරන්න ඇ දගලන ඇගිතන සම්පූර්ණ වෙරගන්න ය මහන්සි ගන්නා කබේ කඩාගෙන පණින්ජය කොහටද කැලේට. අන්න ඒ ආකාරයම තමයි මෙ සිත කබේ කඩ්ඩම තම හදන්න මොන කබේ සති යනමති කේ. දෙක බලවත්වනත් සක්තිමත් වුණ හදට ශක්තිමත්ව වන්න නේ හඳට බලවත් වන අ කුළු හර කට එක කඩන්ඩබේ එකන්න අර නිරන්තරය අර කැලේ පැන්ල කැළේ ඇවිදලා පුරධවෙච්ච සිතට යන්න බැහැ අරකාම සිත විඩිවලට යන්න බ ැබ නැවත නැවත යනවන හොඳට මතක තියාගන්න කබේ දුරල ත කබේකිවෙ සතිය එන සතිය දුලයි තොර සතිය දුරුවල වනොත් අනිවාරෙන් පනි හැබයි බුදුරජාණන් වහන්සේ සඳහා තවය කෙනෙක් දුන්න අපට ඒතමයි ෝනිසෝ මනසිකාරය. ද කෙලේ පෙන්නසතා යල්ලන් ඉඩිම අයගින් අල්ලන්ගෙන් නන ද කබේ කඩාගෙන කුළු හරක පැනයි කෙලේ ද අල්ලන්ගෙන්න්නනේ කෞද අල්ලන් ඉන්නේ. අල්ංගෙන යොනිසොමනසිිකාරය. මනා අනුවන එකයි කියන මේ ධර්මතා දෙක නිවෙන්නට යනකම් ඇ නිවටනටකම් විතරයි opppivä niiveintie letinnätta ihmmina. Satihaa jonisissa on manesikaariiraatanannoan se to siihtiina. Nyördi si tiinaa, että toa ballevatti liverä Satimaan. Hä satikieä jaitsikät täannoakättipädebintenena tarmatataavi. Siihäkieä harmataviaatpäbindina. si tak ja otuleeetiväneetiinen harmataavia. Ekäi passi. දේ්‍යහ ඥානය තුළ කතා කරනවා එනද ගල්ලන්ගෙනවා. කාව දල්ලන්ගෙන අර පැනපු සිත කොහටද පැන්නේ නීවරනමති නීවරණ නැමති කෙලෙස් වනයට පැන්නයි. දකන සිත සමාධිගත කරන්න බෑකිරකයන් යම් කිසි කෙනෙක්ක කියන්නේ අනේ හාමුදරනේ හරි අමාරුණ මේ සිත මේචා කරන්න හරි අමාරුණ මේ සිත සමාධිගත කරන්න මෙයා නිතරම විසිරෙනවන් තරම පයිනවාන එකේ කාරමුණුව එතකට තමන් දැනගඩ මේ කබේ හියනය කිය කබේ සක්තිමත්නෑ ඒ දිරලා එක දුර්රලයි එකන සති බලය කතා කරන්න සති බලයගන් දැගියත් මොකද කරන්න අපු අල්ෝ දල්ග කව් යෝනි මනසිකාරය අයන ආාවත්්‍යයාගණ්ඩෝන ලගින් ඒකයි මේ ධර්මතා දෙක නැතුව මේ ගම නවස කරන්න මෙ සතිය හා යෝනිෂ මනසිකාරය කියන මේ ධර්මතා දෙක සිතත්තුළ හොඳට බලවත් කරගන්නකං ශක්තිමත් කරගන්නකං. එ කරගත්ත තරමට තමයි අපට මේ ගමන සාර්ථකව යන්න පුළුවන් එමනත් තමි ගමන යන්න බැහැ. ඒ ගමන ආතරමග නැවති නො. නැවත සසරට වැටෙනවා. නැවත දුකට වැටෙනවා. නැවත නැවත අපි තිරිසන් ලෝකෙට ප්‍රේත ලෝකට නිරයට වැටෙනවා. මේ කියන්නේ ගලවා ගන්න ක්‍රමින්. එක බදුරජාණන් වවා සිතා මනාව පැදිරිි කර එන දැ අරන්දෙනවා කෞ දරන් දෙෙන්නේෙ යොනි සොමන සිිකාරය යෝනිික් යැන උපදින්න තැන සෝමන සිකාරරි පැනපු ගමන් අල්ලන්ගෙනවා ඇයි සතිය දැන් සීය පිහිටවාගෙන හිටිය ැ සීය දුර්රොලයි අර කාම ඡන්දය ඒ කාම වස්තුවක් කෙරේ සිත ගියා එකැන පැන්න. කැන කුළ හරක කඩගෙන පැන්න හට අර කෙලෙස් නැමති වනෙන් ැ අල්ලන්ගෙන් කවු දල්ලගෙන් යෝ නිස මනචිකාරය. හොඳට බලන්න හොඳට කල්පනා කරන්න හොඳට හිතන්න මේ ධර්මතා දෙකට අපට නිවනට යනකම්ම උපකාර කරනවද නැද්ද. නියතුවසම උපකාර කරනවා. මේ ධර්මතාදික. එහනම් අපි ආයි අරගෙන දුන්නා කෞ්දායි අල්ලංඟාාව යොනිස මනසිකාරය මන අනුවන අරංගවා ගෙල්ලායි දැම්ම කොහටද දැම්මි හර ආනාපාන සතින් නැමති කනුුවේ ඒනො හරි ශක්තිමත්. ඒ හරි ප්‍රබලයි එක අනුුවේ ගැටලුවක්නේ ඇැබේ කනුවේ ගැටගහන කබේ ගැටලුවතින්. ත කුළු හරික සිත තැම මේේත්‍රල් කරගන්න පැතමට අවශ්‍ය කරන කාරය යොදෝගන්න. මටවස්ස කන්නන වැඩට යොදෝගන්නනං මෙයාාව හිීර කරගඩනේ මේ චල් කරගන්න ඕනේ දැන් ආය ගෙනත් දැ කෞද ගෙන යෝනිසාම්මනසිකාරය දැ අර කබේ හැබේ ටිකක්දැ හයියි සක්තිමන් එකන දැ ටිලා අනාාපාන සතිය පුරදු කළහන්. තැන ගැටගහල ටික වෙලාවක් හිටිය දැ පොඩඩක් පුරුදි සතතිය බලවත් සී බලව. කබේට එකක් හයියයි ඇැබේ ගොන යිට එඩි සක්තිමත් එකගැන සිතන ඒයි එදේ කුලු හරකා කැලේමණ හැසුරුුණ කැලේමනි ජීවත්වනි කෙලේමන හිටි දයිපයින කෙලිට ඒතම ඔතන වෙන්නේ ආයිපයින ආයිපයින්නේ අර අපි හිතුව අටබ ශක්තිමත් කියලා කබි ශක්තිමත් නෑ අරකට කඩන්න පුළා හැබම සති කියන කඹය සතිය කියන බලය මේ බලවත් වෙන්න 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 අ සිත කියන එක මේේච්චල් වෙනවා. සිත කියන එක එයාට ඕන විදිහට දගලන්න බෑ. ඉට පස්සයා අ කනුව වටේ කැරකිෙලා කරකිලා කැරකිලා කනුවලඟ නවතිනවා. කනුවලඟ නවතිනවා. එම නැති තාක් කල් අයිපයින. අපි බලමු අයි මොනාට ද පයින්න කියන. කෙස් වනය. අප කෙලෙස් වන අපන් දෝනෙහි පිටිම්. සාමුලින් අවසන් කරන්නන තුට අපි දන්නවා මේ නීවරණ කියනවා සමුච්චේද වසයෙන් එකන නැවත්ත නෝපදන ආකාරයටම අපේ මනසින් අවසන් කරන්නඕන. එතුට තමයි නිවන්දකි එතකං නිවනක් නෑ එත නිවන්ද තදාාග වයෙන් අටපත් කරන්න පුළුවන් ආනාපාන සතිය තිබ්බ ගම අයින් වෙන. මචන්ද තරන්න්නේ මේ ව්‍යාපාද තියනමිද උද්දච්ච කුකුච්ච විචි ච්චා කියන පහමයිඉගෙන පහමයිඉගෙන ඒ අනපන සතිය තිබ්බගම අනපනසතියනම ඔන්නම කමට හනක තිබ ගම පහමයින්ග එනංැයි ඇල්ල ලැවිල්ල ගැට ගැහවාඒ අනුව හයියි තර සිතනැමති කුළු හරකා ඒගැටගහබ මොන සතියන මති කබේ. එ අයි මනහි කරගෙන යනු හස් මැතුර ලන කොට ඇතුරල්ලෙන බහුදු ර දැන ගන්න. පිට වෙනකොට පිටවෙන බෞදධැනගන්න. වේගේෙන් හස්ම ගන්න නම් වේගේෙන් උස්ම ගන්න බෞධැන ගන්න. වේගේෙන් හස්ම පිට වෙනවානම් වේගෙන් ුස්ම පිට වෙන බෞධැන ගන්න යදිී වශයෙන් කැටියෙන් ගුස්මගන්නන යදී වශයෙන් තර සිතේ සංසි දීම. ය සංසිද හස්ම ඇතුලන බද්ධැනගන්න හස්ම පිට වෙන බෞදධැනගන්න. ඒයාකාර හිති නැවතම මෙ මේ කර. නවතම මෙ මේ කරු යි පයින මොටද ඒගන පයින ව්‍යාපාදයට. ව්‍යාපාදයැන ත කරෝධ වයිර. දක කෙලෙස්වන අක් වූග. ඒ ව්‍යාපාදය තරහා කරෝධය වෛර කියන සිතු විල් සිතු විල්ලක්. ආපු ගමන් ඒ සිතුවිල්ල තුළ සිතුවිලි ලක්ෂ කෝටි ප්‍රෝටි ගානකට පැතිරෙන්න්න පුලන්සිත එතම සිතේ හැටි.ඒ ඔස්සේ යනෝ ධහරණයක් ගත්තු දැන්කෙනෙක් බණනු බැනපියකක්. තමන්ට නින්දා කරපුියකක්. තමන්ව අවතක්ෂේරු කරපයක් පහත් කල්ලක් අතා කරපුයකක්. තමන්ව නොසලකා හැරියකක්. එ අදදි වශය නෙවැනි දිවර් ස කියයවන තර සිද්‍රය. වැනි ද්‍යක්ෂනය මතක් වෙනවා නැතුකොට මොකද වෙලා ආය කඩාගෙන පැන්නම් කෞද කුල්ු හර ඇයිකාබේ දුර්රෝලයි හරකට වඩා සිතට වඩා සතිය දුර්වෝලයි හැබයි හොඳට මතකති ආගන්න සිතේම සභාාවයක් තමයි සතිය කියන්නේෙත් සතිය කියන්නේ අමුතු වෙනත්ද දෙයක් නෙමෙයි සිතේම සභාාවයක් සතිය කියන්නේ. ඒනම් බලව එටව. ප දැ අර දේශයට පැනල දේශය ඔස්සේ සිතවිලින්න සිය දහස් ගණනක් තුළ පැතිරන්න පුළන් ඇැබයි එහෙම පැතිරෙන්නේ නැතිවෙන්න අපි අනිත එක්කෙනා ලඟින් ආරක්ෂකය වසයෙන් තියාගෙන හිටියන ලගින් හිටියන අපට ගැටලුවක් නෑයි යයාගිහින් අයල්ලංගෙනවා යගිහින් දැවතල්ලඟෙනවා කෞදී යනි සොමනසිිකාරය මනානුවන දැක්කන පණණ ත්‍රායි අල්ලන් නොය අයං අල්ලන් ඇවිල්ලා කනුවහියියි කනුව ශක්තිම ඒක කිසි ගැටලුවක්නෑ කනුවේ කිසි ගැටලුවක් නෑ මොකක්ද අනපන සති. ඒ කමටහන් හතලියම කිසිම ගැටලුවක් නෑ ගැටලුවති සිතේ සතිය නම එකේ තමයි ගැටලුවතියන්නේ. එනම් කමටහ නොලු කිසි ගැටලුවන්නේ ඒවා හොඳ ශක්තිමත් කනු. අයි ගැටගාන. දයි ගටගලා අයිති මෙනේ කරනවා. අයි මෙනෙ කරනවට අයි පයිනවා. ගොහට ද පයින. තීන මිද්දයට පයිනවා. තීන මිද්දියයට පයිනකොට. දැ අලසයි කම්වැඩි නිදි මත ගතියක්නවා නිද වෙටනවා. අන්න තමන් දන්න තුන. දැන්ගේ තෝොට සතිය කියන ධර්මතාවය සිිතෙන් අයින්වෙලා තීන මිද්්‍යය . ආකර්මන්නේ කළා ඒ කාරයට සුදුස්ස ති සුදුසු නැති ආකාරයට පත් කළ සිත කියන්නේඒ කමටහන මෙනහි කරන්න සුදුස්සු නැති ආකාරයට පත් කළ එක තම තියන මිද්දීක සිත භාග ගත කළා බවාන්ගේයට පත්තලා අ මෙනහි කර කර හිට පුසිද නැතකොඩ නිදී භානා කරන්නගහම ගොඩක් නිදාගන්න යොහයුතු හිද සතිය බලවත් නෑ යො සතිය බලවත් නොවෙච්ච තැන යෝනිස මනසිකාරයා ඉගෙන යෝනිස මනසිකාරයට කරඩ දෙන්නේ එයා ළඟෙන් හිටියක් ඇයට කරන්ඩ දන්න යයිවා ඇැයාට කර්ඩ දෙයක් නෑ එයි එයාට ඉදිරයෙන් යන ධර්මය දුරවලයි එනිසා තමයි මේ සතිය කියන ධර්මතාවය අපට නිවනට යනකම්ම උපකාර කරන්නේ එනන් දැන් සතතිය බලවත් තිනවිදයට ඉඩ දෙන්නේ සීිය බලවත්නං සීියෝ සක්තිමත් නං ඉදිමතක් එඉන්නේ එතන එනෝනි වීරයක් එවීරට කියැන සම්මවාය ඒවීර එඕෝනි ලෝකොත්තර පැත්තට ලෞකික පැත්තරනෙම එවීරේ කියැන චෛත සිකත් අති ප්‍රබල චල්සික වීරියඇ ඉදදිිපාද වලගත්තොත් ඉද්දිිපාජ වීර චන්ද විරිය චිත්තවීමන්ස කර හතරක්තිය තර විීරයකයන ඉ්දිිපාදයක් විීරකයන බලයක්ීරන ඉන්ද්‍රියක් ත බෝධ අංගයක් බොච්චංගලතින සතිය දම්ම විච්චය විරිය එවගේම අයෂ්ටාගික මාර්ග ලෝකෝත්තර පැත්තට මාර්ගංගයක් මර සමවාය ීරක. එහ වීරය තියෙනවන කාක වීරය මානසික වීර වීරය තියනවන අඩට පණින්ඩ බෑ ට සීහය බලවත් වෙලා තියෙනවා එතකොට සිතට පණින්ඩ බේ. වීරය නැති නිසා තමයි සිත අකර්මන්නේ වෙන්නේ එතකොට සිත අකර්මන්නේ වෙනවා කියන්නේ සතිය දුරලයි. තොට බැ එම් දැ අයි ගන්න ආයි අරගෙන දාන නැකව දරන්දිෙන් අරදන ඕොනි සමනසිිකාරය. මනානුවන දරන්දෙන පාව දර ඇවි ලායි මොකද කරයි අයි ගටගහන වර කනුේ අනාපන සතිය අයි ගටගාහන දැ ගටගහන්න එම පද. මොකෙන්ද ගටගහන්න ගටගහන්න කබි මොන කමෙන්ද සතිය නැමති ක ගටගහන්න. කාවද ගටගහන් සිත එකවුද කුළු හරකා දැඟන්න. ද මේ විදිට ඒ යන යන සැරට අල්ලන් ඇවිල්ලා ගැටගහලා එහම ටිකක් පුරුදු වෙනකට අර සතා මෙල්ල වෙනවද නැද්ද ඇසතා මෙල්ල වෙනවා මේ කමේ කොච්චර කඩාගෙන පැන්නත් ආය අල්ලං ඇවිලා ගැටගහන යි පයින්්හදන යි දගලන හැ දැඟ ටික් මෙල්ල වෙනවා. ඒ මෙල්ලමින් පනිනශනය අල්ලන්ගෙන. ත අල්ලන්ගන කෞද යොනි සොමනිෂ්කාරය. මනා නුවන ද මෙන්න මේ ධර්මතා දෙක හොඳට මතගතියාගන මේ ධර්මතා දෙක නිරාන්තරයෙන් වැඩෙන් ඕනි සෑම අවස්ථාවකම අපි ප්‍රධ්‍යාවක්ෂ කල බලන්ඩුවන්. නැවත නැවත ආපස්සට හැරට බලන්ඕෝන මේ ධර්මතා දෙක අපට පරිවාර වෙලා තියෙනවාද. අප සිතට පරිවාර වෙලා තිෙනවද පිරිවර වෙලා එනවද අපි යන මාර්ගය මෙ නිවැරදි මාර්ගී අපට එයි කරන උදව්ව කොහොමද කියන එක පිරිිබන්ධව හ අවධානින් ඉින්දුව සයගින් දුව දැන් දැ අය ගැනල්ලා අල්ල ගැටගෙව්වා කවදල්ලහ යොනිුස මනසිකාරය. අයි ගැටගවර කන්වේ මනන්ී අනාපන සති. ද ගැටව ද යි දගල නොමයා ඇගේ හැටි ඉතරම එදාල දැ අපි දන්න උද්දම්භාගිය සංය ජරුපරාගරුපරාග මාන උද්දච්චා විච්චා තන ති න තැන තින උද්දච්ච දස්කගන සිත වික්ෂිත්ත වෙන. එකන එතන දෙෙත් පයිනොමය එතර බලයක් තියන සිතට මොකද මෙය පුරුදු කළේ පුරුදුනේ මෙච්චර දවසක් හැසිරි හැසුරුණේ එය කෙලෙස් වනේ. ඒ නිසා නැවත නැවතේ කෙලෙස්සල්ට යන්්ඩම දගලන. එනම් අපි මොනතරම් උත්සාහයක් මොනතරම් උනන්දුවක් මොනතරම් වැෑයමක් ගණ්ඩ ඕනිද. එක තතාගතයන් වහන්සේ අපට පෙන්න්නට දුන්නැකිව. මානනි මම මේ කෙලෙස් කෙෙස් මඩැ පැවැත්්වය කෙස් එක සටන් කළේ උඩු තල්ල යටිතල්ලෙන් තද්ද කරගෙන. දත්මිටි කාගෙන තමයි ම මේ කාම විතර්ක සි අයින්කලේ. ව්‍යාපාද විතර්ක මන් සිතිං අයින් කලේ උඩු තල්ල යටිතල්ලෙන් තද කරගෙන දත්මිටි කාගෙන මම ඒවත්ක සටන් කරා.ඒ ව්‍යාපාද විතර්කත්තෙක්. කාම විතර්ක. එ කාම විතර්ක මං ඒ විදිහට යටප යටපත් කරලාම ඊට විරුද්ධ ධර්මයන් වැඩවාඒ කාම විතර්කය එනකොටමං ෂනේමන් නෙක්කම විතර්කයට හැර්වා නැක්කම විතාර්කයට කියෑන කාම විතර්කය අයින් ගුණනා කියනෙක් නෙක්කම විතර්කයක. මන් නෙක්කම විතර්කයට හැරව්වා නැතොර ඒන ඒ හරවන්න මොනතරන සතිය බලවත්වෙලා තියෙන්නෙදද. යොනිසෝ මනසිකාරය මොන ආකාරයට ක්තිමත්වෙෙලා තිෙන් එෙද එන අපිත් තේ විදියටම සටන් කරන්න වෙනවා නැතුව බේ මේ සංසාරයෙන් මෙ දැන්න නැතුූබේ එමනැති වනොත් අප පින් නැවත නැවත සරට වෙනවා තර බුදුරජාන් ව දේශනා කරනවා හිංසා විතාර්කය මම දත්මිටි කාගෙන උඩතල්න්නේ අටි තල්ලින් තද්ද කරගෙන මං වැඩ පැඇත්තිේ මගේ අත්තේ සටන් කර. කෙලෙස්ස එකම සටන් කළේ ආකාරයට ඒ ඉනිසා විතාර්කය එනකොට මම ශනයෙන් හැරව්වා අවිහිංසා විතර්කයට ඒ කව්දේත ොට හරෝල දුන්නේ. එත දැන් මෙතනත් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ කුළහරක පයිනෝ කියනක් ත කෞද්ද කුළහරක සිත.ඒ පනින ආකාරේ බුදුරජාණන්ස මේ පෙන්නට එතර හැරව්වා කිය නිසනය කාම විතාර්කය ෂනයෙන් එක්කම්ම විතර්කයට හැරව්වා ැන කෞුදයක කරල දුන්නේ. එතමයි යෝනිස මනසිි කාරයෙන්. තර ව්‍යාපාද විතර්කයේ බුදුරජාණහස දේශනා කන මං ඇත්තක දැඩි සටනක් කලා. ගුඩු තල්ල යටිතල්ෙන් තද කරගෙන දත්මිටි කාගෙන මම ඒ මැඩුවේ. ය මැඩ පැවත්වේ. මං ඉෂනයෙන් හැරෙව්වා අව්‍යාපාද විතර්කයට අව්‍යාපාදයට කැන මෛත්‍රියයට ද කෞදදි කරතුෙන්. තර මෙතැන ොකක්ද බලවත්වෙලා තියන්නේ මොකක්ද සක්තිමත්වෙලාති. මොන ධර්මතාද සතිය බලවත්වෙලා තියනවා යොනිශ මනසිකාරය සක්තිමත් වෙලා තියෙනවා. එම් ඒ අනුව නෙමේද බුදුනී. තොර හිසා හිංසා විතාර්ක්‍යයෙක ම සටන් කළා. ඒන්නකොටම මම සැනයෙන් මම අවනිසා විතර්කයට හැරව්වා. ද කෞද් හර කෞද හරෝලදන්. සහිය කොහොම දේතන ති්බේ. සීහ බලවත්දය නිවැරදිව උපකාර කලාාද. යනිෂෝ මනසිකාරය මනාව පිහිටල තිබද නැත්තං කරන්න බෑ. හොඳට බලන්න. මේ සතියහා යෝනිෂෝ මනසිකාරය කන මේ ධර්මතා දෙක නැත්තං මේ ලෝක කිසිි කෙනනකගොට මේ කෙලෙස් ප්‍රහාණය කරන්න බෑ සාමුලිින් නවසන් කරන්න බේ කෙස් ක් මතමයි චීගොත්ෙන්ට. අපි මේ මක්්ගම් මක්ග ඥාන දර්ශන විශුද්ි අපි නැවත අපි ආපස්සට ගිහිල පරිීක්ෂා කළ බලන්ඩෝන මෙයාල පිරිවර වෙලා එනවද පිරිවර වෙලා ඇවිල්ල තියෙනවද අන්න බය නැතු ඉදිරියට යන්න පුළා එම නැති වොත් අපි යාල නැවත සක්තිමත් කරන්න වෙන. නැවත බලවත් කරන්න වෙන. එ බලවත් කරන ක්‍රමය යදම කියයන් ඒ ෝනි අපිට ඉදිරියට හන්ට දැන් ආ අල්ලන් ඇවිල් අර කනුයි ගැට ෙැ්වා නනුවේද කමටහන නැමති කනුේ. මොකදද කමටහන ආනාපන සතිය දැන් ගැට ගැවා. මොකෙන්ද ගැට ගැහේ. අර කබේ හැබැයි ඉටත්තඩ ටික රියය දැම් බලව මොකදද බලව සතිය නැමති කබේ දැ හයියි ඒයි හයිය දැ දන්න මේක කඩාගෙන පනිනවානය. පස්සිද කබ ටිකටික ශක්ති මත් වෙන. කබේ ටිකටික ශක්තිමත් වෙන කොට... කුළු හරි ටිකටික මෙල්ල වෙනවා කුළු හරක කවුද සිත ඒක ටිකටික මෙල්ල වෙන දගලල දඟලල දඟලල හති මහන්ස ද මෙයාට කෑමත් අඩු කරනවනේ මෙ මෙච්චරකාල් කෑවි කෙලෙස් වනේ ඉඳගෙන ව ඒ ඒතුළින් නෙගොල විදිී ආස්වාද ආස්වාදහිවේ පිනවන්න කන පිනවන්න නාසේ පිනවන්න දිව පිනව කය පිනවන්න ඒවන හිව්ව සිත දැ ආහාර න දැ කුළු හරකට ආහාරත්කයක් අඩු කරනවා ද මේ හාරණේ ත ආහරත් අඩුවෙනකොට කුළුහරකට කයිතියන ශක්තිය දුර්රවල වෙනවා දැන් කඩාගෙන පැන්නත් තැඩන අයල්ලගෙනවයි දව දදිට ටිගට ටිගටික මෙල්ල වෙන මෙල්ල වෙලා මෙල්හ වෙලා ඉට පස්සේ මොදවෙන්න දඟල්ල දඟලට හති ආහරත්නය වතුරත්නේ විතර්ක විචාරන්නේ අනපන සතිය හොඳවට සිත මෙහෙ වගෙන ඉන්න නවත්ත ගැෙනන්න අර කාම විතර්කවලට ව්‍යාපාද විතර්කවලට හිංසා විතර්කවලට හද පණිඩ දෙන්නේ දල්ලල ගැටක හලතිය දැ ඒතුකොට මොකද වෙලාතිය ද සතිය බලවත්. ද්ද්චයට ගිය ද්ේ සිතශනය වික්ෂිප්ත වෙනවා. යනවා එකත් කෙලෙස් වනයා දැන්ගියා නගයි කබේ කඩායන පයින. එකයි මංකව ආරියහත්තයට යනකම්ම මේ කබේ කඩායන පරිිනවා. ඇතමයාගේ සභාාව කව් දල්ලග අල්ලගෙන යෝනිෂෝ මනසිකාරය මනා නුවන ආය අල්ලගේ ඇල්ලක් තියනවා කොහද අනපන සතිය එකනී මොකද ගටගන්න. සීය නැමති කබේ තවටිකක් ශක්තිමත්. ටිකටි ටික ටිකටික පුරුදු කරන්න පුරුදුවෙන්න පුරදුවෙන්න පුරුදු වෙන්නඒ සතියන්නමති කබේ ඒ ක්‍රමක්‍රමෙන් ශක්තිමත් වෙන. ත ක්‍රමක්‍රමෙන් ශක්තිමත් වෙනකොට යෝනිස මනසිිකාරයයක්තු ලඟින් ඉන්නවා පනි නො හැබේ අයිපැන්නො එ එක පාරට පලන්නේ. අ මුලින් මුලින් සැනෙන් සැනෙන් පැන්න. ගද මුලින් මුලින් ගෙන්ල්ලා ගැට ගෙහුවටයත් අනිවාරෙන් අර කෙලෙස්සෙක් වනීමම පුරුදු වෙලා හිටපෙක්කෙන සෑහෙන්න දඟලලා යාග තියෙන මුළලු වෙර යෝදලාය කඩාගෙන පයිනවා. දැන්යාගේ බලිය දුර්වල වෙලා දැම සතිය කියන එක බලවත් වෙලා කමේ ශක්තිමත් දහරයට පනින්න බැහ පැන්නස්සැනීෙන් යෝනිසෝ මනසිකාරීන් වස්සනී අරම්දිනවා දැන් පැන්නේ උද්දච්චේයට අයි අල්ලඟ වෙල්ල දැම්ම ආයි අරකනුවට. ත්ද කනුව අනාපන සති දැ දහොම ටික වෙලාකායි මෙනය කරන. ද මෙනේ කරනවට සතිය බලව. එකන කමේ ක්‍රම කරමයේ ශක්ති මත්යෙන. ද හොඳට මෙනය කරන දැ මුල මුලින්ම කනාාගෙන පැනෙ විනාඩි දෙකතුරනකින් එට පස්සේ විනාඩි දහයක් විතර හිටිය එට පස්සේ විනාඩි දහයක් පහලවක් විතර. දැ මෙෙන මේ ආකාරෙන් එතර දැ. ම ක්‍රමින් සතිය බලවත් එකන කමබි ශක්තිමන් ශක්තිමත්ව එන්න වෙන්න සිතැට නැමැති අර කුළු හරකට පණින්ඩබේ දැන්ගේයා මෙල්ල වෙනවා. අන්න ඒ මෙල්ල වෙච්ච සිතා අපට ඉදිරියට යන්න න්‍යතවසේම උදව් කරනව උපකාර කරනවා ඒ ඇත් එෙක්කමිඉන්න ආයි පැන් නොත්සනෙන් රන් දෙන්නෙක් කෙනෙක්කිඉන්නවා ඒ තමයි ඕනිසු මන සිකාරය මනානුවන සසනයෙන් අර දෙෙන. විචිකිිච්චාවට පන විචිකිි්චාවත් කෙස් වනය සැකේ කියනක කෙලිස් වනි පන යි යෝනිස මනසිකාරය සැනල්ලන්ගෙන ආය අල්ලන්ගෙන. අය අල්ලන් ඇල ගැටගන දැන් අමිේ ශක්තිමත් යෝනිසෝ මනසිිකාරයක් බලවත් දැංයාටපු දැන් අර හරකා කුළු හරකා දැමිල්ලයි දැංයා ැඟරල්ලා දැඟල්ලට හති වෙටලතින්. කඩාගෙන පැල්ල ගිල්ල ගයාට වැඩන්න ආල්න්ගේන දැං එල්ල නැවත නැවත දදාන. ට පස්සේ අර කබේ අර කනෝ වටේ කැරකිලා කරකිලායි කියන්න අනපන සතිීනෑමති කනුව එකකාරි ශක්තිමමාත් ඒ එක කඩඩු බේය. ඒක වටේ කරකිලා කැරකිලා කරකිලා කරද සිත ඒ එක වටේනයට මොකක් වටේ අනපන සතිී වටයන් දේ තුළති සිත හොඳට. දැ එක වටේ කැරකිලා 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 සිත එතන තැන් පත්වන අනවතිනවා ඒකට කියලා සමාධී. සමාධිය බලව එත වට අපි බලන්න ඕොනෙ මොකද ආර්යෂ්ඨාංගික මාර්ගගේ ලෝකෝත්තර පැත්තට යනකොට එන්නේ සාමාන්‍ය සමාධයක් නෙවෙේ අධි සමාධයක් දපි දන්නවා සීල සමාධි ප්‍රඥා කියනවා ලෞකික වශයෙන් තියෙනවා ඇබැයි මේ ආර්යෂ්ටාගික මාර්ගයේ ඒ නිවැරදි මග අදිශීල අධ සමා අධි ප්‍රඥා ඒනම් මේ අධි සමාධියයක් වෙන්න ඕනේ අධි සමාධියක් වන්නනම් අපි නැවත ප්‍රත්‍යාවේක්ෂ කල බන්න අපට දැන් හොඳට ඉදිරියට අන්ඩ මෙයා ප්‍රබලද ශක්ති මධ්්‍ය තාම හොඳ පිරිවර වෙලා ඉන්නවද. යෝනි්සෝ මනසිකාරය මනාව ක්‍රියාත්මක වෙනවද බාහිරට යන සනයආපහු අල්ලංෙන්ඩ එයා ඕන වෙලා සූදානම්ද කියලා ඒ ධර්මතා දෙක පිළිබඳව නිරන්තරයේ නැවත නැවත ප්‍රධ්‍යාවේක්ෂ කරලා බලන්න ඕනි. අදට ධර්ම දේශනාව නිමාවට පත් කරනවා